දිනෙන්දින නොසුම්මන පාපන්දු ලෝකයේ ගෙවුණු සතියේදී ඉතා කාර්ය බහුල වුණා. ක්‍රීඩක හුමාරු පෙරලි මැදින් ගෙවුණු සතියේ පාපන්දු පිටිය දිගහැරුණේ මෙන්න මෙහිමයි. ශූරංගේ ලීගයේ පස්වෙනි සතිය ඉතා උණුසුම්. රොනාල්ඩෝ මැන්චෙස්ටර් හැර යන්නට සූදානමින්. සාලාගේ ලිවර්පූල් කොන්ත්‍රාත්තුව තවත් දිගු වෙයි. 2022 කටාර් පාපන්දු ලෝක කුසලානයට නව තාක්ෂණයක්. අප්‍රිකා පාපන්දු කුසලානය තවත් කල්යයි. ශූරංගේ ලීගයේ පස්වෙනි සතිය පසුගියදා ඉතා උණුසුම්ව අවසන් වුණා. නිව් ස්ටාර් මුරගස්මුල්ල ක්‍රීඩා සමාජය පරාජය කරද්දී සෙරන්ඩිබ් විසින් නිගම්බ යූත් පරාජය කළා. ගාල්ලේ පැවති සෝන්ඩර්ස් සහ SLTB අතර තරඟයේ ජය පරාජයෙන් තොරව අවසන් වීම විශේෂත්වයක්. පස්වැනි සත්‍යන්තය අවසන් කරමින් ක්‍රිස්ටල් පැලස්, ජාවාලේන්, සෙන්ට් මේරිස් සහ මාතර සිටිද ජයග්‍රහණ වාර්තා කළා. මැන්චෙස්ටර් යුනයිටඩ් සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තමාට යුනයිටඩ් කණ්ඩායමෙන් ඉවත්වීමට අවශ්‍ය බව පවසා තිබෙනවා. පසුගිය වසරේදී ඔහු යුවෙන්ටස් සිට නැවතත් මැන්චෙස්ටර් යුනයිටඩ් වෙත පැමිණියා. කණ්ඩායමට අවශ්‍ය තරම් මුදල් ලැබෙන්නේ නම් තමන් කණ්ඩායම හැර යන්න සූදානම් බව ඔහු පවසා සිටි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේ වෙතත් ගෙවුණු තරඟ වාරයේදී යුනයිටඩ් වෙනුවෙන් වැඩිම ගෝල් ලාභියා මෙන්ම ප්‍රීමියර් ලීග් තරඟාවලියේ තෙවැනියට වැඩිම ගෝල් ලාභියාද වුණේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ. පැතිරි ගිය සියලු කටකතා බොරු කරමින් මෝ සලා ලිවර්පූල් සමග නව ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ අනුව ඔහු 2025 තෙක් ලිවර්පූල් සමග රැඳී සිටීමට නියමිතයි. ලිවර්පූල් වෙනුවෙන් තරඟ 254ක් ක්‍රීඩා කර තිබෙන සලා එහිදී ගෝල් 156ක් රැස් කරගෙන තිබෙනවා. ඔහුගේ පැරණි කොන්ත්‍රාත්තුව මේ වසරින් අවසන් වූ අතර වැටුප සම්බන්ධ ගැටලුවක් නිසා නව කොන්ත්‍රාත්තුව අත්සන් වීම පමාවීම බොහෝ දිනාගේ අවධානයට යොමුව තිබුණා. 2022 කටා පාපන්දු ලෝක කුසලානය විනිශ්චය කිරීම සඳහා නව තාක්ෂණයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව ඔෆ්සයිඩ් අවස්ථා හඳුනා ගැනීම සඳහා ක්‍රීඩා පිටිය පුරා කැමරා 12ක්, එක් ක්‍රීඩකයෙකුගේ කැමරා කෝණ 29ක්, තත්පරයකට අවස්ථා 50ක් බැගින් නිරීක්ෂණය කරනවා. තත්පර ගණනක් ඇතුළත මේ දත්ත විනිසුරට ලබා දීමේ අවකාශයද පවතිනවා. අවසන් තීරණය ගැනීම ප්‍රධාන විනිසුරු සතු නිසා මෙය අර්ධ ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස හඳුන්වනවා. පසුගිය දෙසැම්බරේ කටාර්හිදී පැවති අරාබි කුසලාන පාපන්දු තරඟාවලියේදී මේ නව තාක්ෂණය අත්හදා බැලුණා. ඇෆ්‍රිකා කප් ඔෆ් නේෂන්ස් තරඟාවලිය 2024 වසරට කල් දමා තිබෙනවා. තරඟාවලිය එළමෙන 2023 වසරේ ජුනි හා ජූලි මාසවල අයිවරි කොස්ටි පැවැත්වීමට නියමිත තිබුණා. කෙසේ වෙතත් එම කාල සීමාවේදී අයිවරි කොස්ටි පවතින වැසිබර කාලගුණය නිසා තරඟාවලිය 2024 ජනවාරි මාසය දක්වා කල් දමා තිබෙනවා. කෙසේ වෙතත් යුරෝපයේ පාපන්දු ක්‍රීඩා කරන ක්‍රීඩකින්ව ජනවාරි මාසයේදී නිදහස් කිරීමට කණ්ඩායමක් අමැති වුණත් තමන්ට වෙනත් කාල රාමුවක් සොයාගත නොහැකි බවයි අප්‍රිකානු පාපන්දු සම්මේලනයේ පවසා සිටින්නේ. ජාත්‍යන්තර හා දේශීය පාපන්දු පිටියේ වැදගත් තොරතුරු රැසක් සමගින් හමුවෙමු ලබන සතියේදීත් පාපන්දු ලෝකය සමගින්.